මං ආසයි වෙඩි තියන්න. මං ආස නැවා වෙඩි තියන මට. අලෝ යන්න මෙතනින්. මහජන වශයෙන් ඔබ හැමෝම වගකීමක් විදිහට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගෙන් තමන්ගේ ගම ආරක්ෂා කරගන්න ඕන. ஆனா நான் வந்தது அந்த கதையை சொல்லல நான் வந்தது ஒரு வேற கதையை சொல்ல இந்த கதை ஆரம்பிச்சது நீண்ட காலத்துக்கு முன்னிருந்து බුදු වෙන්න හිතාගෙන නැත් සිද්ධාර්ථ කුමාරය යශෝදරා දේවී තාල කියවෝ මන් දන්නේ කොහෙද පරවතෝ යන්නේ එක්කන් යනවා අම්මලා පඳුරු ගානේ ලගිනකොට දරුව හදා ගන්න පුළුවන්ද ඉහිලෙන මාළු කියන චිත්‍රපටය බලවාම මට හිතාගන්න බෑ සංජීව පුෂ්පකුමාර වැනි තරුණයෙකු තුළ මේ තරම් නිර්භය අභීත බවක් තිබුණාද කියලා. ඒ කියන්නේ මේ වගේ චිත්‍රපටයක් කරන්න රූපජානේ විතරක් මදි මේ සඳහා නිර්භයකමක් තියෙන්න ඕනේ අභීතකමක් තියෙන්න ඕනේ. ඒක නිසා ඉගිලෙන මාළුව මම දකින්නේ මේ නිර්භය බවයි රූපඥානයයි කියන දෙකම මනවින් සුසංයෝග වෙච්ච චිත්‍රපටයක් හැදියා. සංජීව පුෂ්පකුමාර කියන්නේ ඇත්තටම ගොඩක් යුනික් ආටිස්ට් කෙනෙක්. ගොඩක් යුනික් සිනමාකරුවෙක්. එයාගේ මම හිතන්නේ යාටම අනන්‍ය වෙච්ච එක්තරා දර්ශනයක් තියෙනවා. ඒ වගේම එක්තරා වොයිස් එකක් තියෙනවා එයා හදන නිර්මාණ තුල. අද ෆ්ලයින් ෆිෂ් චිත්‍රපටය බලන්න මට අවස්ථාවක් ලැබුණා. පුළුල් තිරේ මීට කලින් මම දැකලා තිබුණේ කුඩා තිරේ ඒක ඉතාමත්ම නැවුම් අත්දැකීමක් වුණා එකවරක් එකවරක් නරඹලා තිබුණත් නැවත වතාවක් ඒ චිත්‍රපටිය නරඹන්න ලැබීම ගැන මම බෙහෙවින් සන්තෝෂ වෙනවා මේ චිත්‍රපටිය අපේ ශ්‍රී ලංකාවේ සිනමාවේ එක්තරා සංදිස්ථානයක් එක හැරෝම් ලක්ෂ්‍යයක් ඒක ඉතාමත් පැහැදිලියි